හොඳයි. නම් ගණිතය පොත අරගෙන දැන් සූදානම් වෙලා ඇත්තේ. ගණිතය පොත අරගෙන දැන් ඔයාලා සූදානම් වෙලා ඇත්තේ. අපි පාඩම අපි පටන් ගනිමු. අද උදේ මම පොඩි වැඩක් දුන්නා ඔයාලට. මතක ඇති නේද? කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ අදත් අපි පන්තියෙන් භාගයක් කරන්නේ කාලය. ඒ පාඩම පුතේ ඉවර කරන්න ඕන. හොඳද? දැන් ඔයාලා දන්නවද? දවස් හතක් සමාන වෙන්නේ මොකටද? සතියට. සතිය එක සතියක් දවස් 7යි. නේද? එක සතියක් දවස් 7යි. එතකොට සති 4ක් සමාන වෙනවා මාස 1කට. මාස 1. හැබැයි තින් හරියටම සති 4 නෙවෙයි. සමහර විට සති 4ට වඩා චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. නේද? දවස් කීපයක් වැඩි වෙන්න පුළුවන්. සති 4 මාරක් කිව්වත් කමක් නැහැ. නමුත් අපි 4යි කියලා ගන්න. ඔව් ලියාගනිමු එහෙනම් අපි පුතේ. ඒක ලියාගනිමු. ලියන කොටු කරමු නේද? ඔව් වටේ කොටුවක් ඇඳගන්න. මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන එකක්. මාතෘකාව මොකද? ආ මාතෘකාවක් තාම අපි ලිව්වේ නැහැ. ඔව් මේක අපි ලියාගනිමුකෝ. දවස් 7ක් ගියාම සතියයි. සඳුද අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා? මේ පාට පැන්සලෙන් ගන්න. පාට පැන්සලෙන් කොටු කරගන්න. නේද? බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද ඉරිදා? ඔන්න සතියක් ගියා. හරි. සතිහ ඒ විදිහට පුතේ සති 4ක් ගියාම මාසයක් සම්පූර්ණ වෙනවා. නේද? මාසයක් සම්පූර්ණ වෙනවා. හොඳයි. අපි දැන් මේ මාසයක් අඳුරට බලන්න. නේද? දින දර්ශනයක් ළඟ තියෙනවා නම් චුට්ටක් බලන්න පුළුවන් ඔයාලට. අපි එක මාසයක් අඳිමු. එක මාසයක් අඳිමු. දැන් ඉස්සර වෙලා මේ සර් අඳින එක චුට්ටක් බලාගෙන ඉන්න. හොඳේ. දැන් අපිට මාසයක් සම්බන්ධ ගැටලුවක් ආවොත් ඔයාලා පුතේ මුලින්ම කරන්නේ අර දවස් 7 ලියාගන්න. හැබැයි පිළිවෙලට ලියාගන්න. දැන් මෙන්න මේ විදිහට. සඳුදා. දැන් මා සයන්ෙන් කියන්නේ සඳුදා. හොරේ. අඟහරුවාදා. බදාදා. බ්‍රහස්පතින්දා. සිකුරාද ඉරිදා. ඔන්න මාසයේ පිළිබඳ ගැටලුවක් ආවොත් ඔයාලා මුලින්ම කරන්නේ මෙහෙම ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ මොකද කරන්න පුතේ? අපි පළවෙනි දවස ලියාගන්න. නේද? අපි හිතමු මෙහෙම. ඔන්න කවුරු හරි කියනවා අපි හිතමු මේ තියෙන්නේ ජනවාරි මාසයේ කියලා. ජනවාරි මාසයේ 7වෙනිදා ජනවාරි 7 සිකුරාද කියලා කවුරු හරි කියනවා. එතකොට ඔයාලා ජනවාරි 4 සිකුරාද කියලා කිය. ජනවාරි 4 වෙනිදා සිකුරාද. මේක තියෙන සිකුරාද. එහෙනම් ඔයාලා මෙතන සිකුරාදට යටින් 4 ලියන්න පුළුවන් නේද? 4 ලිව්වා. හරි. ජනවාරි 4 සිකුරාද. දැන් හරිනේ. ජනවාරි 4 සිකුරාද. එහෙනම් 5 සෙනසුරාද. 6 ඉරිදා. නේද? ඒ පැත්තට යන්න පුළුවන්. මේ පැත්තටත් යන්න පුළුවන්. 3 බ්‍රහස්පතින්ද ජනවාරි 3 බ්‍රහස්පතින්ද.
දෙක බදාද එක අඟහරුවාද ජනවාරි පළවෙනිදා අඟහරුවාද නේද හරි හයෙන් ඉවර වෙනවද නෑ මේ පැත්තේ නම් එකට හා යන්න බෑ නේද එතකොට දෙසැම්බර් මාසෙට යන්නේ අපි 6 ඔව් 7 7 කවදද කාටද කියන්න පුළුවන් ජනවාරි 7 කවදද දැන් ඉරිදා ඉරිදා හමුදා ගොඩක් වෙලාවට වැඩි වෙනවා හරි හය එන අට අඟහරුවාද නේද 9 10 11 12 13 දැක්කද යන විදිය නේද එහෙනම් සිකුරාදා ජනවාරි 4ක් සිකුරාදා ජනවාරි 11ක් සිකුරාදා දැක්කද ඊළඟට 14 15 16 17 18 19 20 නේද? ඔහොම යන්න පුළුවන්. 21 22 23 24 27 නේද? මෙතන 32ක් ඉඳමදි. අයිලන්ඩ් 28 29 30 31. මෙතන ඉවරයි. මෙතන 30. මෙතන 29. මෙතන මම කියියම් 14 21 28 නේද 28 හරිනේ ඔන්න බලන්නකෝ මාසය සම්පූර්ණයි 31 ඉවරයි ජනවාරි මාසෙ නේද හදිස්සියේවත් අපි මාර්තු අපි ලිව්වොත් එහෙම පුතේ අප්‍රේල් මාසෙ ලිව්වනම් මේක මේ විදිහට සම්පූර්ණ කරන්න ඒතකොට 31 ලියන්නේ නේද පෙබරවාරි මාසෙ ලිව්වොත් 28 න් ඉවර වෙනවා නේද හැබැයි අධික අවුරුද්දක් නම් 29 න් ඉවර වෙනවා නේද 29 න් ඉවර හොඳයි දැන් මට කියන්න පුළුවන් මේක දිහා බලාගෙන මම මේ ලියපු එකත් එක්ක ජනවාරි මාසයේට සෙනසුරාදා දවස් කීයක් තිබෙනවද සෙනසුරාදා දවස් කීයක් තිබෙනවද 4 මොනවද ඒ දින කියන්න බලන්න 4 නේද සෙනසුරාදා දින 4ක් තියෙනවා හොඳයි 5 10 සමහර මේ වෙලාවට බ්‍රහස්පතින්දා නේද දවස් බ්‍රහස්පතින්දා දවස් 5ක් තියෙනවා බඩාදා දවස් 5ක් අඟහරුවාදා දවස් 5ක් තියෙනවා නේද එහෙමත් වෙන්න පුළුවන් හරි හොඳයි එහෙනම් ඔයාලට පුළුවන් මේක ඇඳ ගන්න මේ විදිහටම මේ තීරු දිහා බලන්න නේද මේ විදිහට අපිට ඕනම් තීරුවෙන් කරන්නත් පුළුවන් සඳුදා තීරුව අගහරුවාදා තීරුව බදාදා තීරුව ග්‍රහස්පතින්දා තීරුව ඉරිදා තීරුව මේ අතටත් පුළුවන් ඕනම් තීරුවෙන් කරන්න නේද පළවෙනි සතිය දෙවන සතිය තුන්වන සතිය මෙන්න හතරවන සතිය පස්වෙනි සතියේ දවස් 4ක් තියෙනවා හොඳයි වෙන් කරන්න බලන්න ඔයාලා සෑ කරන්නද ඔව් කරන්න බලන්න පුතේ සෑ කරන්න ලියා ලියා ගන්න දැන් ලස්සනට ඇඳ ගන්න
Hello, Kalika Hernandez. Oh, okay, make another one. Sir, hari. Ibarre hindi. Karali ibarre sir. Chamindu. Chamindu pennan balan. Sama karana so. Sir, karali ibarre. Sir, ibarre. Hindi. Sir, ibarre. Balan mo atin. May kauda. Tala ang karan ko din. Sir, ibarai. Sir, ibarai. Kondai, puwag ni Pennan balang na. Sir, ibarai. Hari, sir. Conducting na. Talang transfer ni. Conduct. Hi. Sorry, Barai. Hari puta, Anita yat karan nanti. Sir, make him mom process it up then. Sir, I can't. Oh, yeah, I can't.
ජනවාරි මාසයට බදාදා දින කීයක් තිබේද? Sorry, බදාදා අපි මෙතන කියන්නේ බදාදා දවස්. බදාදා දවස් මේ පුතේ දින දිනය කිව්වොත් ඔය 1 2 3 4 5 එහෙම ඉන්නේ දවස් කිව්වොත් එහෙම බදාදා බ්‍රහස්පතින්දා දවස නේද දිනය කියන්නේ 17 18 ඒක ඔයාලා වරද්ද ගන්නවා සමහර ප්‍රශ්නවලත් එහෙම වරදිලා තියෙනවා නේද ඔව් ජනවාරි මාසෙට බදාදා දවස් කීයක් තියෙනවද බදාදා දවස් කීයක් තියෙනවද හොඳයි බලමු පිළිතුරු නේද ජනවාරි 17 කවදාද ඔව් බ්‍රහස්පතින්දා ජනවාරි 17 බ්‍රහස්පතින්දා ඔව් බ්‍රහස්පතින්දා හරියක් දාගන්න ජනවාරි මාසයේ බදාදා දවස් කීයක් තිබෙනවද බදාදා 5 පන්ති අවසන් වුණා තමයි